ශ්‍රී ලංකාවේ අහස උසට නගින කුළුණු අතරින් විශේෂම කුළුණ වන්නේ කොළඹ නගර මැදියේ පිහිටි නෙළුම් කුළුණයි. මෙම කුළුණ කොළඹ නගරයේ සංචාරය කරන්නට එන සංචාරකයන්ගේ ජනප්‍රියම ස්ථානයක්. ඒ වගේම කොළඹ නගරයේ ශ්‍රී ලංකාවේ අගනුවර වශයෙන් සංචාරක කර්මාන්තයට ඉතා ලොකු සහයක් ලබා දෙනවා. ඉතින් තවදුරටත් නෙළුම් කුළුණ ගැන කතා කරොත් එම කුළුණ ලෝකයේ ඇති උස කුළුණු අතරින් 19 වන ස්ථානයට ඇති අතර ආසියාවේ ඇති කුළුණු අතරින් 11 වන ස්ථානයටත් දකුණු ආසියාවේ ඇති උසම කුළුණ ලෙසත් ආඩම්බරයෙන් අපට කියන්න පුළුවන්. නෙළුම් කුළුණ දේශීය සංචාරකයන් වගේම විදේශිකයන්ගේ ආකර්ෂණීය දිනාගත් ඔවුන්ගේ විශේෂ සංචාරක ස්ථානයක්ද වෙනවා. මෙම කුළුණ තුලින් සංචාරක ආකර්ෂණයක් ලබා ගන්නවා වගේම රූපවාහිනී ගුවන්විදුලි වගේ තවත් සම්ප්‍රේෂණ කටයුතු සඳහාද විශාල සහයක් ලබා දෙනවා. සංචාරකයන් හට මෙම කුළුණ ඇතුළත නිරීක්ෂණය කිරීමට හැකියාවක් ඇති අතර එම කුළුණ ඇතුළත සාප්පු සංකීර්ණ භෝජන සංග්‍රහශාලා කෞතුකාගාර ශ්‍රවණාගාර සහ තවත් බොහෝ දේවල් සංචාරකයන්ගේ පහසුව සඳහා සකස් කර තිබෙනවා. නෙළුම් කුළුණ සංචාරකයන් සඳහා පැය 24ම වගේම අවුරුද්දේ දින 364 තුළම විවෘතව පවතිනවා. ඒ වගේම පොංගල් දීපවාලි නත්තල් වගේ උත්සව දිනයන්වල කුළුණ අභ්‍යන්තරයේම උත්සවයන්ට අනුකූලව ඉතා වර්ණවත්ව සරසනවා. 2012 ජනවාරි 20 දින ඩොලර් බිලියන 104.3ක වියදමකින් ආරම්භ කරන ලද මෙම කුළුණ 2019 සැප්තැම්බර් මාස 16 වන දින එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කරනු ලැබුවා. මෙම කුළුණ ශ්‍රී ලංකාව තුළ ඉදිකරන්නට සැලසුම් කර තිබෙන දැවැන්ත ඉදිකිරීම අතරින් සාර්ථක වුණ එක දෙයක් වෙනවා. නෙළුම් කුළුණ ආරම්භ කිරීමට පෙර ඒ ඉදිකිරීමට තීරණය කර තිබුණේ කොළඹට ආසන්න නගරයක් වන පෑලියගොඩ නගරයේ. පසුව ඒ කොළඹ නගරයේ ඉදිකිරීමට රජයේ තීරණයක් ගත්තා. ඉතින් ඔයාලට දැන් තේරෙනවනේ නෙළුම් කුළුණ නිකම්ම නිකම් කුළුණක් නෙවෙයි කියලා. අපි මේ විස්තර කිහිපය ඔයාලට ඉදිරිපත් කරාට නෙළුම් කුළුණේ ඇති වැදගත්කම එතනට ගිහින්ම බලාගන්න කියලා ඔයාලට ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා. අපි මේ ඉදිරිපත් කරපු කරුණු වල කිසියම් හෝ දෝෂයක් හෝ වැරද්දක් තියෙනවා නම් ඔයාලගේ මේ පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා. අපගේ වීඩියෝස් වලට වැදගත් කියලා හිතෙනවා නම් අපව subscribe කර මේ වගේ තවත් වීඩියෝ නැරඹීමට bell icon එක මත click කරන්න. ඔයාලට ගොඩාක් ස්තුතියි.